ඉතින් අදත් ආව එකතු කරගන්නවා සාදරයෙන් පිළිගන්නවා බිස්නස් පොඩ්ඩා අපේ YouTube channel එකට. ඉතින් අදත් වෙනද වගේම සුපිරිම සුපිරි වීඩියෝ එකක් තමයි ගෙනල්ලා දෙන්නේ. මේ වීඩියෝ එකේ කතා කරන්නේ බිස්නස් එකක් ගැන නෙවෙයි. හැබැයි බිස්නස් එකක් සාර්ථක කරගන්න විදිය තමයි කතා කරන්නේ. ඒ මොකද්ද මං කිව්වේ. හරි මෙන්න මෙහෙමයි මේ වැඩේ වෙන්නේ. මං විස්තර ටික ඕගොල්ලොන්ට සරලව කියලා දෙන්නම්. ඊට කලින් කියන්න ඕන වාතාවත් මම subscribe කරලා නැත්නම් subscribe කරලා notification all කරලා දියාගන්න. මොකද මං ඉස්සරහට දාන්න හදන වීඩියෝ ආ කරන්න හිතන් ඉන්න බිස්නස් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ඔයාලට වැදගත් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්. හරි මෙහෙමයි ඔයාලා දන්නවා මේ ලංකාවේ බ්‍රෑන්ඩ් එකක්. මං බ්‍රෑන්ඩ් එකක් කිව්වොත් නිවැරදි අනිවාර්යයෙන් ලංකාවේ බ්‍රෑන්ඩ් එක ලංකාවේ නෙමෙයි මුළු ලෝකෙම බ්‍රෑන්ඩ් එකක් වෙච්ච කොකා කෝලා. ඉතින් කොකා කෝලා ගැන විවිධ කට්ටිය විවිධ මත කියනවා මේක විසයි කියයි. ඊට පස්සේ මෙහෙමයි අපි ඒක ගැන නෙමෙයි කතා කරන්න යන්නේ. මේගොල්ලොන්ගේ මේක බ්‍රෑන්ඩ් එකක් උනේ කොහොමද, බ්‍රෑන්ඩ් කරේ මොකද්ද, මොකද්ද කොකා කෝලා එකේ කතාව කියන. ඉතින් මම මේ තොරතුරු හොයාගත් තොරතුරු ඕගොල්ලන්ගේ බිස්නස් එකට යොදව ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක මේ ඔයාලට හොඳයි වගේ නම් මක්කරි ප්‍රශ්නයක් එහෙම තියෙන යටින් කමෙන්ට් එක දාන්න. මේ වීඩියෝ එක ඔයාලට හොඳයි වගේ නම් මේ අනිවාර්යෙන් ඔයාලා මේ මට ඒක යටින් මේ ටෙක්ස්ට් එකක් මක්කරි දාන්න කමෙන්ට් එක. මේ ඉස්සරහට මේ වගේ වීඩියෝ ඕන නම්, ඒ කියන්නේ මේ වගේ මේ කොකා කෝලා ඊට පස්සේ මැක්ඩොනල්ඩ් ඒ වගේ يعني මම බ්‍රෑන්ඩ් කරපු ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එකක් වෙච්ච ආයතනවල මම වීඩියෝ ඔයගොල්ලන්ට ගේන්නම්. ඒ ගැන අපි කතා කරමු විස්තර. අපි බිස්නස් වගේම මේ ඒවා කොහොමද බ්‍රෑන්ඩ් කරේ, ඒවා ඔයාලගේ බිස්නස් එකට යොදා ගන්න විදිය ඒ ඔක්කොම කතා කරමු. හරි ඉතින් මේ කොකා කෝලා ඉස්සෙල්ලාම මේ නිර්මාණය කරලා මේක මේ කියන්නේ ෆාමසි බෙහෙතක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ ඉස්සෙල්ලාම. අපි දන්න සරල කතා සරලව කතා කරමු. මේ කියන්නේ අර වෙන channel ලගේ ලොකුවට මේමයි අර කියන්නේ එහෙම නෙවෙයි මම දෙයක් කියන්නේ මිනිස්සුන්ට තේරෙන විදියට, මිනිස්සුන්ගේ මොළයට වදින විදියට. කියන්නේ ෆාමසි බෙහෙතක් විදියට තමයි මේක කලින්ම නිර්මාණය කරලා තියෙන්නේ. මේ කොකා කෝලා වල තව කතාවක් කියනවා. මේ දැන් මේකට ඔයාලා එකතු කරන්න යටින් කමෙන්ට් වලින් එකතු කරන්න මේ තව කරුණු ඕනනම් විස්තර කතා කරන්න. මේ කොකා කෝලා වලට කියනවා මේක මේ රෙසිපිය දෙන්නේ පුද්ගලයෝ දෙන්නේ තමයි රෙසිපිය භාගෙ භාගෙ දන්නේ. මේ දෙන්න එකතු වෙන්නේ නැතුව මේ කොකා කෝලා එක හදන්න බෑ කියලා. හරිද මේ කියන කතා. ඉතින් අපි දන්නේ මේ සත්‍යතාවය කොච්චර දුරද කියලා. මේ දෙන්නට එකම ප්ලේන් එකක එකම ගුවන් යානයක යන්න දෙන්නේ නැහැලු එකට. මොකද ඒ කියන්නේ එකම වෙලාවේ ගමනක් කිසිම දෙයක් යන්න දෙන්නේ නැහැලු. හේතුව තමයි මේ දෙන්න අනතුරකට ලක් වුණොත්, ඇක්සිඩන්ට් එකක් වුණොත් මේ රෙසිපිය මෙතනින් එහාට ගෙනියන්න බැරි කම කියලා මොම එක කතාවක් කියනවා. ඉතින් අපි තව කතාවක් ගැන මේකේ පොඩ්ඩක් සාකච්ඡා කරමු. තව කතාවක් කියනවා මේ කොකා කෝලා රෙසිපිය දාලා තියෙන්නේ ලොකු සේප්පුවක් ඇතුලේ කියලා කියනවා මේ ඇමරිකාවේ. ඉතින් ඒ සේප්පුව මේ අරින්න බෑ. මේක අරින්න පුළුවන් මේකේ මේ දැනට නිර්මාතෘවලට විතරයි, يعني ඉස්සර කට්ටිය නෙවෙයි. මේ කොකා කෝලා එකේ මේ يعني මේ රෙසිපිය නෙවෙයි, يعني සේවකයොන්ට දෙන්නේ මේ මිශ්‍රණයක් දෙනවා. ඒකට වතුර සහ අනිකුත් දේවල් කවලම් කරලා තමයි නෝමලි කොකා කෝලා එක හදන්නේ කියලා එහෙම කතාවක් කියනවා. ඉතින් මේ ලංකාවේ සහ ලෝකෙම වෙච්ච බ්‍රෑන්ඩ් එකක්. ඒකයි මේ මම මේක ගැන කතා කරන්න ඕගොල්ලොත් එක හිතුවේ. ඕගොල්ලොත් ඉන්ට්‍රස්ට් වෙයි මේ අද සාකච්ඡාවට. ඊට පස්සේ දැන් මේගොල්ලෝ කොහොමද මේ බ්‍රෑන්ඩ් එක කරේ? ඉස්සෙල්ලාම ෆාමසි වල තමයි මේක මේ ඒගොල්ලෝ විකුණන්න හදලා තියෙන්නේ. ඊට පස්සේ පසු කාලීනව මේක මේක ට්‍රෙන්ඩ් එකක් හරේ, මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. මේ බෙහෙතක් විදිහට තමයි මේක මේ මට නම් මතක නැහැ හරියටම මේ මොකටද ගන්න බෙහෙතක්ද කියලා. කොහොම හරි බෙහෙතක් විදිහට තමයි මේ කොකා කෝලා මේ නිර්මාණය කරලා තියෙන්නේ. පස්සේ මේක මේ හිතලා තියෙනවා මේක හරියන්නේ නැහැ, මේක මේ කිසි මේ දියුණුවක් නැහැ මේ ව්‍යාපාරය කියලා. දැන් අපිටත් එහෙම හිතරෝනේ, ඔයාලටත් එහෙම හිතරෝනේ. ඔයාලා බිස්නස් එකක් කරලා මාසයක් විතර කරන් යනකොට කිසිම දියුණුවක් නැහැ මේ. يعني වටේ ඉන්න උනුත් කියනවා මේක ඕව කරලා හරියන්නේ නැහැ, ඕව කරලා කාටද හරි ගියේ, ඒ වගේ ඒවා. ඒව නෙමෙයි මම කියන්නේ, ඔයාලට උනත් හිතෙනවනේ. ඊට පස්සේ මේ දැන් මේක මේ බෙහෙතක් විදිහට හදලා දැන් මේක මේ සාර්ථක වෙලා නැහැ, විකිණෙන්නේ නැහැ. ඊට පස්සේ මේගොල්ලෝ එක එක ප්‍රොමෝෂන් කරලා තියෙන නිසා මේවගේ බෝටල් එකකට ගහලා දෙනවා මේගොල්ලෝ. ඉතින් අදටත් මේගොල්ලෝගේ ප්‍රොමෝෂන් එකෙන් තමයි මේගොල්ලෝ දුවන්නේ. දැන් ඔයා කොකා කෝලා එකක් බොන්නේ ඇයි? කඩේට ගිහලා ඔයා කොකා කෝලා එකක් අරගෙන බොන්නේ ඇයි? කිසිම තේරුමක් නැතුවනේ ඔයා බොන්නේ.
ඔයා බොන්නෙත් ඇඩ්වර්ටයිස්මන්ට් එකට එක කෝක්කයක් එක කොත්තුවක් එහෙනම් කොත්තුවක් කන්න කෝක්කයක් ඕනමද ඕන්නේ නැහැ ඒ කියන්නේ යාව එයාලා ඔයාලගේ ඔළුවේ ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක කරලා තියෙනවා අනිවාර්යෙන් මේ කෝක්කයක් එක කොත්තුවක් නැතුව බෑ කොත්තුවක් එක කෝක්කයක් එක කන්බයින් එක හදලා තියෙනවා ඔයගොල්ලෝගේ ඔළුවේ එහෙම ඒවා ඔයගොල්ලෝගේ ඔළුවේ හදලා තියෙනවා ඊට පස්සේ මේගොල්ලෝ තව ඇඩ්වර්ටයිස්මන්ට් කරලා තියෙනවා ක්‍රිස්මස් එකට ඒ කියන්නේ ඉස්සර මේගොල්ලෝගේ මේ ක්‍රිස්මස් එකට මේ ට්‍රක් එක ට්‍රක් එකක් යන ඔලු කොකා කෝලා කියන්නේ ප්‍රවර්තන රථයක් ලංකාවේ නම් මම මේක දැකලා නැහැ මේ පිට රටවල කොහොම හරි වෙනවා ඊට පස්සේ මේගොල්ලෝගේ ඇඩ්වර්ටයිස්මන්ට් ඔයාලා හොඳට බලන්න මේගොල්ලෝ මාකට් කරන විදිය මේ කාලයකට කලින් මේක මේ කෝක් එකේ මේ පියන යට මේ SMS කරන්න අංකයක් තියෙනවා එහෙම එකක් තිබ්බා ඊට පස්සේ මේ يعني ඉස්සරම මේ මේ කොකා කෝලා මේ බෝතලේ මේ නමක් තියෙනවලු. ඒ කියන්නේ මේ මේක ඒ කියන්නේ මේ දැන් දැන් මම ලංකාවේ මේක මේ මගේ මේ මේකේ ඇතුලේ මම ලංකාවේ මේ දේ මේ දැකලා නැහැ. يعني ඉස්සර මේක මේ මමත් හොයාගත්ත කරුණුනේ. මේ නමක් තියෙනවලු මේ يعني පී මේ මේ ලේබල් එකේ ගහලා තියෙනවලු. මේ නමක්. ඉතින් ඒක මේ තවන්ට හම්බේ නම එහෙම දැන් ඒක වෙනම ඉන්ට්‍රස්ට් යන්නේ. ඊට පස්සේ මේක මේ තව ඔයගොල්ලෝ බ්‍රෑන්ඩ් කරලා තියෙනවා මේක මේ ක්‍රිස්මස් එකට තමයි මේගොල්ලෝ හොඳටම බ්‍රෑන්ඩ් කරන්නේ. ඉතින් නත්තල් සමරන්න කොකා කෝලා එකක් ඕනේ නැහැ නේ බා. හරිද? يعني නත්තලකට නත්තලයි කොකා කෝලා එකේ කිසිම සම්බන්ධතාවයක් නැහැ නේ. කොහොමද ඒගොල්ලෝ ඒක හදලා දෙන්නේ ඉතින්? ඒ කියන්නේ මේ නත්තල් 100 එනවා කොකා කෝලා දීගෙන. ඒ කියන්නේ නත්තල් කියන්නේ නත්තල් කාලෙට නත්තල් 100 සහ මේ කොකා කෝලා එකේ කිසිම සම්බන්ධයක් නෑ අනිත් එක මේ නත්තල් 100 කියන්නේ මම එහෙම අර මේ ක්‍රිස්තියානි ආගමේ යාළුවෙක් එක්ක ඇහුවම يعني නත්තල් 100 මේ නත්තලට සම්බන්ධයක් නෙමෙයි අර සතුටනේ නත්තල් කියන්නේ සතුට. يعني සතුටත් එක්ක යන දෙයක් නිසා මේ يعني නත්තල් 100 තෑගි අරන් එනවා මේ කොකා කෝලා අරන් එනවා එහෙම මේගොල්ලෝ ප්‍රවර්ධන කටයුතු කරා. يعني අපේ අපේ රටේ බ්‍රෑන්ඩ් එකක් ගත්තට පස්සේ දැන් මැලිබන් මන්චි වගේ බ්‍රෑන්ඩ් එකක් ගත්තා මේගොල්ලෝ ප්‍රවර්ධ කටයුතු කරන්නේ වෙන විදියක්. يعني ඉන්ටර්නැෂනල් චේන් එකක තියෙන එකක් ගත්තා වෙන විදියක්. මිස්ටර් කොත්තු ගත්තා වෙන විදියක්. මම මිස්ටර් කොත්තු ගැනත් වීඩියෝයක් ඉස්සරදී කරන්නම්. මිස්ටර් කොත්තුට කට්ටිය කොච්චර බැනලා තිබ්බත් මිස්ටර් කොත්තු කියන්නේ මොන විදියට සල්ලි ඔයලා මැච් එකක් ගහුවොත් ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් හැදුවනේ බා. දැන් උඹටයි මටයි හදාගන්න බැරිුණ බ්‍රෑන්ඩ් එක මිස්ටර් කොත්තු හැදුවනේ බා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ ඉස්සරහ වීඩියෝ එකේ මිස්ටර් කොත්තු ගැන කතා කරමු. මේ ඒ විදිහට ප්‍රවර්ධන කටයුතු කරා. ඊට පස්සේ ලස්සන ඇඩ්වර්ටයිස්මන්ට් මේගොල්ලෝ ගැහුවා. ටීවී ඇඩ් මේගොල්ලෝ ගැහුවා. ඊට පස්සේ අවුරුද්දට එලිෆන්ට් හවුස් ඕගොල්ලොන්ට මතකයිද? එලිෆන්ට් හවුස් අයිති ජෝන් කීල්ස් හෝල්ඩින් ගෙන සමාගමට. يعني ඒක දන්නේ නැත්නම් ඔයාලට මම කියන්න ඔය කීල්ස් රටවටේම තියෙන කීල්ස් කීල්ස් ගැනත් වෙනම මේ කේස් ස්ටඩියක් මම කරන්නම් ඉස්සරහට. එතකොට මේ කීල්ස් ගැනනේ හන්දිය නයිට් කඩේටත් වෙනම බ්‍රෑන්ඩ් එකක් හදන්න පුළුවන් විදියක් තියෙනවා. ඒකත් මම ඉස්සරට කියලා දෙන්නම් ඕගොල්ලොන්ට. එතකොට මේ ඔය එලිෆන්ට් හවුස් එක මේ ළඟදී ඕගොල්ලෝ මේක මේ ඇඩ් එක ඕගොල්ලෝ දකින්නත් ඇති මේ අවුරුදු කෑමත් එක්ක අවුරුදු බීම. හරිද? දැන් කොල්ලොන්ට එහෙම අවුරුදු බීම කුවම මතක් එන්නේ අරක්කුනේ ගල්. ඕකද අර ගල් තමයි මේ අවුරුදු බීම. නැත්තම් සුදුවා කසියා. එහෙම නෙවෙයි මං කියන්නේ මේ ඒක පොඩි විහිළුවක් කරේ මේ ඒගොල්ලෝ බ්‍රෑන්ඩ් කරලා තියෙනවා අවුරුදු ගෑමත් එක්ක සෙට් වෙන්නේ අවුරුදු බීම එලිෆන්ට් හවුස්. දැන් එලිෆන්ට් හවුස් කොකා කෝලා සමාගමටයිද නෑ මේ කොකා කෝලා එලිෆන්ට් හවුස් නැතුව අවුරුදු සමරන්න බැරිද? බැරි නෑ. ඕගොල්ලොන්ගේ අර ඔළුවේ ඒක තමයි ඒ හදලා තියෙන්නේ මේ ගොඩක් මේක මේ සමාගම් විසින් ඕගොල්ලොන්ගේ ඔළුව මේ හදලා තියෙනවා. දැන් මෙහෙමයි මෙහෙමයි කියලා. එතකොට දැන් ඕගොල්ලෝ කඩේකට ගියත් මේ පැණි බීමයක් ගන්න ගියා කෝක්කයක් නේද? ඔල්ලෝ රස්නෙට කෝක්කයක් ගෑම් මොන මගුල වුණත් කොත්තුවක් කෝක්කයක් එහෙමනේ හදලා අන්නේ විදියට බ්‍රෑන්ඩ් කරා මේ කොකා කෝලා සමාගම මේ තමන්ගේ බ්‍රෑන්ඩ් එක. කියන්නේ මේ සන්නාමයක් හැදුවා රට තුල ලෝකය තුල හැදුවා. ඉතින් ඒක මේ අදටත් පිළිගත් බ්‍රෑන්ඩයක් පසුකාලීනව. ඉතින් කෝක්කල මෙහෙම තිබ්බ යකඩ ඇනේ අද්ද ඇවොද්දිය වෙනවා ඒ වගේ කතන්දර ගොඩාක් කතා කරලා තිබ්බ. ඒත් ඉතින් මොන මගුල නැටුවත් කොකා කෝලා අදටත් නැවතුණාද? මිනිස්සු බොන එක නැවතුවද? බිස්නස් එක අඩු වුණාද? සන්නාමේ කීර්තිනාමයට හානියක් වුණාද?
යම් දෙයක් මේකෙන් ඔගොල්ලොන්ට ඔයාලගේ බිස්නස් එකට ගන්න පුළුවන් දේ තමයි හොඳට කල්පනා කරලා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරන්න. ඒ කියන්නේ මේ ටීවී ඇඩ් එකක් දාන්න කියලා නෙවෙයි, කරන ප්‍රොමෝෂන් වැඩක් මොකක් හරි. අනිත් එක තමයි, අනිත් කාරණාව තමයි මොන දේ කරත් අතාරින්න එපා. කොකා කෝලා අවුරුද්දකට මට මතක විදිහට විකිණලා තියෙන එක බෝතලයක් වගේ ප්‍රමාණයක් තමයි කොකා කෝලා. මේ නිවැරදි කිරීම වලට යටත්ව මේ මන යම්මේ මේක මේ කවුරුහරි කමෙන්ට් එකක් දාන්න, ඔයාලා මම දන්න කතාව තමයි මේක. හරිද? ඉතින් මේ තමන් අතාරින්න එපා බිස්නස් එකක්. මේකෙන් කියන්නේ මේ බිස්නස් එකක් ඔයාලා අතාරිනවා ඒක. ඔයාලා බිස්නස් එකක්, කිසිම බිස්නස් එකක් අතාරින්න හදන්න එපා. අල්ලගෙන ඉන්න අනිවාර්යෙන් ඔයාලට ගන්න පුළුවන් ආදර්ශ ටිකද කියන්න මම අවසානට අවසාන විදියට මේක මේ කිසිම බිස්නස් එකක් අතාරින්න එපා. ඔයා අද YouTube channel එකක් උදාහරණයකට පටන් ගත්ත කිමුකෝ. ඉතින් මං අදම සබ්ස්ක්‍රයිබ් ලක්ෂය වැඩිලා මේ සිල්වර් ප්ලේ බටන් එක විතරට ඇවිල්ලා ලංකාවේම හිට් වෙලා පොරක් වෙනව නම් බං ඒක කිසිල අල්ල ගන්න නැහැ නේ. මැණික් උනත් මේ දුර්ලභ නිසානේ බං වටිනාකම වැඩි. හරිද? මේ දැන් හැම තැනම මැණික් තිබ්බනම් මේ මිනිස්සු මැණික් ගණන් ගන්න නැහැ නේ බං. මේ වැලි ගන්න මැණික් තිබ්බනම් ඒක ඒ වගේ තමයි. මේ ඔයා කරන බිස්නස් එක අද ෆේල් වෙන්න පුළුවන්. හැබැයි ඔයා බුලත් දෙල විකුණනනම් අද තව අවුරුදු පහක් ඒක කරන් ගියොත්, මුකුත් මේ අතාරින්න නැතුව කරන් ගියොත් තව අවුරුදු පහකින් ඔයාලට මේ පොඩි ගටක් මොටිවේෂන් එකක් දෙන්නවා. තව අවුරුදු පහකින් බුලත් දෙල විකුණන කම්පැනියක් දාන්න පුළුවන් ඔයාලට, උදාහරණයක් විදිහට කිව්වේ. ඉතින් තව දෙයක් කියන්නම්මා. ඔයා මේ අද ජොබ් එකක් කරොත්, හරිද, අද ජොබ් එකක් කරොත් ඔයාලට තව අවුරුදු පහකින් ඒකේ අයිතිකාරය වෙන්න බෑනේ මචං. මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම තමන්ගෙම දෙයක් කරොත් අද වාමක් කරි බයික් පැකට් විකුණන බිස්නස් එකක් පටන් ගත්තොත් තව අවුරුදු පහකින් රටේම දන්න ස්මැක්, ඔයාල දන්න නැති ස්මැක් පළතුරු බීම ඒගොල්ලෝ බයික් කරන එන්නේ වගේ මාකට් එකක් හදන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වේ. අද වෙනකොට බයික් වලට මේ සන්නාමයක් නැහැ. තව ටිකක් කතා කරොත් කෝක් වලට මේ බීම් වලට එලිෆන්ට් හවුස් තියෙනවා, කොකා කෝලා තියෙනවා, කොකා කෝලා පෙප්සි ඒ වගේව තියෙනවා. ඊට පස්සේ කේක් වලට වාසනා කේක් තියෙනවා. ඊට පස්සේ හැම මගුලටම තියෙනවනේ බා සුපර් මාකට් කීල්ස් කාගේල්ස් තියෙනවා. මේ බයිට් වර්ග වලට, චිප්ස් වර්ග වලට කිසිම බ්‍රෑන්ඩයක් නෑ. බ්‍රෑන්ඩයක් තියෙන යටින් කමෙන්ට් එකක් දා ස්මැක් ගැව්වා. ස්මැක් පළතුරු බීම වලින් ඉන්නේ පොරක් විදියට හඳුන්වන්නේ. තුව බයිට් පැකට් වලින් නෙමෙයි. රසික කියලා බ්‍රෑන්ඩයක් ඕගොල්ලෝ මතකද? ඕගොල්ලෝ කාලා ඇත්තේ ඕගොල්ලෝගේ පැත්තෙත් ඇති අදි සැරයා කියලා බයිට් ටැග් ගැව්වා. ඉතින් ඒගොල්ලොන්ගේ බ්‍රෑන්ඩ් එක තාම හැදුන්නේ නැහැ. ඔයාලටත් පුළුවන් අන්න ඒ වගේ මාර්කයි ට්‍රයි කරන්න ඔයාගේම දේ අවුරුදු පහකින් ඔයත් ගොඩ. එහෙනම් මේ අපි ඉක්මනටම ඊළඟ වීඩියෝ එකෙන් මේ හම්වෙමු. මම මේ වගේ වීඩියෝ දිගටම මේ දාන්න හිතන් ඉන්නේ නැහැ. ඔයාලා මේකට කැමති නම් මේ යටින් හાર્ඩ් එකක් මොකක් හරි දාන්න යන්න. එතකොට මට තේරුම් ගන්න පුළුවන් ඔයාලා මේක මේ වගේ වීඩියෝ වලටත් කැමති කියලා. මේ වගේ වීඩියෝ හරියන්නේ නැත්නම් ඒත් කියන්න අනේ මචං මේක හරියන්නේ නැහැ මේ. එතකොට මං අර ඉස්සර වගේ මේ ව්‍යාපාර ගැන, සොයන රැකියාව ගැන විතරක් වීඩියෝ ටික දාන්නම්. එහෙනම් මේ අපි ඉක්මනින් මීලාග වීඩියෝ එකෙන් හම් වෙන තුරු කට්ටියටම ජය වේවා. උත්සාහය පරිස්සමින් ඉන්න, අනිවාර්යෙන් ව්‍යාපාරයක් පටන් ගන්න ඒක කරගෙන යන්න. පරිස්සම් වෙන්න, පරිස්සමින් ඉන්න. ඉස්තිරි කාලේ මැතිවරණ කාලයක් තියෙන්නේ. මොනවයි මොනවෙයි දන්නේ නැහැ ලංකාවේ. මම දේශපාලනේ කතා කරන්න කැමති නැහැ. ඒ වුණාට ඒ දේශපාලනේ හම්බ කරගන්න විදිහ තියෙනවා. ඉතින් මිනිස්සු දන්නේ නැති විදිහ මේ ඉතින් මේ දේශපාලනෙත් එක්ක අනේ පරිස්සමෙන් ඉන්න කට්ටිය මොකද මේ හරි කලබල වෙනවා ඉස්සරහට. මේ මොනවයි මොනවෙයි දන්නේ නැහැ. අපි චන්දෙ ලංගෙලා ඒ ගැන කතා කරමු. හරි කට්ටියනු ජය වේවා. උත්සරණේ.